අයිබෝවන් ඔබ ජාතිකරණ පොහොමේ ප්‍රධාන ප්‍රකාශයත් සමඟ මම බියංකා ප්‍රේමසිරි මම වද්‍රජිත් සෞම්‍ය කුමාර ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරණියක අධිකරණ වෛද්‍යවරියක හමුවට වාර්තාව ලැබන 12 වෙනිදා අධිකරණයට මෙරට සංවර්ධනයට මැද පෙරදිග රටවල සහය රජයේ බදු සහන හේතුවෙන් කිරිපිටි මිල පහලට ජනපතිගේ නමින් මුදල් වංචාවක නිරත පිරිසක් අත්අඩංගුවට කොළඹ ස්විස් ස්ථානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගතවීම සඳහා පනවා තිබූ තහනම ලබන 12 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් මේ අතර අදාළ කාන්තාව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ගානියා බැරිස්ටර්ස් ෆ්‍රැන්සිස් නැමැති නිලධාරිනිය ඊයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එහිදී ඇගෙන් පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එහිදී අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරනවා. ඒ අය පහර දීමකට හෝ අතවරයකට මුහුණ දී සිටින්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහායි. එහෙත් වෛද්‍යවරයෙකු හමුවේ පරීක්ෂණයකට ඉදිරිපත් වීමට ඇය අකමැත්ත ප්‍රකාශ කළා. කෙසේ වුවද අද ඇය අධිකරණ වෛද්‍යවරියක හමුවට ඉදිරිපත් කළා. එහි වාර්තාව ලබන 12 වෙනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය නියෝග කර තිබෙනවා. එමෙන්ම ඇය කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටියද යන්න පිළිබඳවද වාර්තාවක් ලබා දෙන්නයි අධිකරණය නියම කළා. අනතුරුව ඇය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබුවා. මේ වන විටත් ඇගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ එම තැනැත්තිය ලබා දී ඇති ප්‍රකාශ හා මීට ඉහතදී පැමිණිල්ලේ සඳහන් වූ ප්‍රකාශ සමග යළිත් පරස්පරතා හටගෙන ඇති බවයි. මේ අතර ඊයේ දිනේ ඇගේ නියෝජිතයෙකු මාධ්‍යට කියා සිටියේ ඇයගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නිවසට පැමිණෙන ලෙසයි. ඔබතුමාලා හෙට උදේට ගෙදරට ඇවිල්ලා ප්‍රකාශනයක් ලබා ගන්න. ඒ අනුව ඔහු සඳහන් කළ 115 දෙක බාන්ස් පෙදෙස කොළඹ හත පිහිටි නිවසට අප වාර්තාකරු අද පෙරරුවේ පැමිණියා. එහිදී එම නිවසේ කිසිවෙකුත් නොසිටි අතර ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ තානාපති කාර්යාලක සේවය කරන කිසිදු කාන්තාවක් එම නිවසේ පදිංචි වන සිටි බවයි. පොරින් මිසුත් මෙහෙම හිටියද? නෑ. යාව දැක්කේ නෑ. පොඩිව කට්ටිය. අර මංජුල කියන එක්කලා විතර මෙහෙන්නේ. අර ඔයා දැක්කේ නෑ. ඔව්. අද උදේ හිටියෙත් නෑ නේ. මේ අතර මහජන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ නිලධාරණිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ශ්‍රේණිත්ව මගේ මන්ත්‍රීතුමාලා මාධ්‍යයට කියපු කරුණු හරහා පැහැදිලිවම පේන්න තිබෙනවා. අලුත් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සහ බටහිර සමහර රටවල් වල තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට යම් ආකාරයක අකුල් හෙලීමක් කරන්නට සැලසුම් සහගත වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වුණේ. සම්පූර්ණයෙන්ම සිද්ධු වුණේ නැති සිද්ධියක් මම අපාවේ. තානාපතිතුමා දැන් පහළ තැනින් දියබහිනවා වගේ මේ තානාපති නිලධාරිනිය මතට සියලු දේවල් බැර කරලා මෙතුමිය අපිව නොමග යවලා තියෙනවා. මෙයා කියලා තියෙන්නේ බොරුවක්. බලන්නකො අපිත් රැවටුණානේ කියලා වගේ චිත්‍රපටියක් නාට්‍යයක් මේගොල්ලෝ රඟපාමින් ඉන්නවා. ශානිය ඔබේසේ කරලා නිසාන්ත දුසොයිසා කන්දප්පලා නීතියේ කන්‍යාව අතේ තිබුණු තරාදිය අරගෙන පංචිකාවත්තට උකස් කරලා ඇයගේ ශරීරයේ තියෙන සලුවෙන් කූඩාරම් ගහගෙන මේ කරපු දේශපාලන පාවාදීම් වලට විරුද්ධව කටයුතු කරන්නට මේ රජයට හැකියාවක් තිබෙනවා නම් වහාම අදාළ තානාපති නිලධාරිනිය අත්අඩංගුවට ගත යුතුයි. මේවාට අවශ්‍ය කරන දේශපාලන සහයෝගය ලබා දුන්න රාජිත සේනාරත්න වගේ මැති ඇමතිවරුත් අත්අඩංගුවට ගත යුතුමයි. ඒගොල්ලන්ගෙන් ලබා ගන්න ප්‍රකාශ මත මෙතෙක් කල් සිද්ධ වී තිබෙන කුප්‍රකට කුමන්ත්‍රණ පිළිබඳව සමාජයේ දැනුවත් කළ යුතුයි. රාජිත සේනාරත්න කියන තිරපිටපතයි දැන් එතුමිය ඊයේ ලබා දුන්න පැය පහක් තිස්සේ ලබා දුන්න ඒ තිරපිටපතයි දෙක සමානද කියන එක පිළිබඳව අපිට බලන්න වෙනවා. මෙන්න මෙතනදී තමයි එතුමාගේ සැබෑ නිර්වත එළියට එන වෙලාව. මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදයේ තානාපතිවරුන් අද උදේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී තානාපතිවරුන් සඳහන් කළේ නව රජයට මැදපෙරදිග රටවල සහය සෑම විටම ලැබෙන බවයි. ආර්ථිකයේ මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහය ලබා දීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් කියා සිටියේ. නව ජනාධිපතිතුමාට තානාපතිවරුන්ගේ සුභාශිංසනද පළ කෙරුණා. පලස්තීන, ඊජිප්තු, කුවේට්, ඕමානය, ඉරාකයේ, ලිබියාව හා කටාර් යන රටවල තානාපතිවරුන්ද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ නොර්වේජියානු තානාපති ට්‍රින් එස්කෙඩාල් මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී.
දෙරටේ ඓතිහාසික සම්බන්ධතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු අතර එම සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වුණා. ධීවර ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූ බවද අග්‍රාමාත්‍ය මාධ්‍යංශය ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට එවන ලද විශේෂ සුභපැතුම් මෙහිදී ඉදිරිපත් කෙරුණා. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ සංචාරක අධ්‍යාපන හා මිනිස් ජාවාරම් යන ශේෂ්ත්‍ර පිළිබඳවද සාකච්ඡා කෙරුණා. අද සිට කිරිපිටි මිල අඩුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. රජයේ පසුගියදා ලබා දුන් බදු සහන ඊට හේතුවයි. කිරිපිටි වල මිල කිලෝක මිල රුපියල් 40ක නොත් ග්‍රෑම් 400කට මිල රුපියල් 15ක 15ක නොත් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරලා තියෙනවා. මොකද රජයේ විසින් නිකුත් කරන ලද ඒ ටැක්ස් අඩුවීම නිසා ඒ පිළිබඳ වාසිය පාරිභෝගික මහජනතාවට ලබා දීලා. අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. ප්‍රජාපදනම් වැඩසටහන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සඳහා අද දිනේ යොදාගෙන තිබීම විශේෂත්වයක්. ලෝකයේ බොහෝ රටවලට අල් සහ දූෂණේ ඉතා ප්‍රබල තර්ජනයක් වී තිබෙනවා. එය රටක සංවර්ධනය, ආයෝජනය, කීර්තිනාමය සහ සමාජ සාධාරණත්වයට බලපෑම ඇති කරනවා. ඊට පිළීමක් ලෙස එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සමුතිය සකස් කෙරුණා. ඊට රටවල් 186ක් අත්සන් තබා ඇති අතර 2004 ශ්‍රී ලංකාවද එක් වුණා. සමුතියට අනුව සෑම වසරකම දෙසැම්බර් 9 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස නම් කෙරුණා. අල්ල සහ දූෂණයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම සඳහා මෙරට නියම ආයතනය ලෙස අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කරනවා. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ සකස් කළ අල්ල සහ දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම විශේෂයි. රාජ්‍ය සේවයේ කේන්ද්ර කරගත් වැඩපිළිවෙල ගණනාවක් සැලැස්මට අනුව හඳුන්වා දී තිබෙනවා. අදට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනෙ නිමිත්තෙන් එම කොමිෂන් සභාව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දුම්රිය ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කළා. අත්පත්‍රිකා බෙදා දීම, දූෂණ විරෝධී පාට සහිත පූර්ව ප්‍රදර්ශනය, වීදි නාට්‍ය ඊට ඇතුළත්. මේ රට ලස්සන කරගන්න නම් ලෝකය වෙනස් කරන්න දඟලන්න එපා. ඉස්සෙල්ලා අපි වෙනස් කරගන්න ඕන. ඇයි අපිට මේ රටේ අල්ලස දූෂණය තුරන් කරන්න මහජනතාව වැදගත්? මේ රටේ අල්ලස දූෂණය තෝතන්න තමයි ගෙදර. ගෙදර තමයි ඉන්නේ අල්ලස් ගන්න අයත් අල්ලස් දෙන අයත් ඉන්නේ ගෙදර. ඒ වගේම තමයි මතුයම් දවසක අල්ලස් ගන්න අයත් අල්ලස් දෙන අයත් ඉන්නේ ගෙදර. ඒ ගෙදර ඉන්න බොහෝ අය කොටුව දුම්රිය ස්ථානය හරහා ගමන් කරනවා. අපේ පණිවිඩය තමයි අධිකරණයක් ඉදිරියේ ගිහිල්ලා කීප දෙනෙට නඩු දාලා විතර මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුල නිවාරණ ක්‍රමවේදයක් සෑදිය යුතුමයි. සහභාගි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ විදර්ශ සාධාරණ ජනදේශයක් පැවැත්මට අවශ්‍ය මූලික දෙයක් අල්ලසදා දූෂණයට මැදිවි අල්ලසදා දූෂණයට මැදින එතන ප්‍රජාතන්ත්‍රවාදී එතන නිදහස සාධාරණ ජනදේශයක් පවත්වන්න පුළුවන්. මැතිවරණවලදී අපේක්ෂකයන් දේශපාලන පක්ෂ දරණ වියදම පාලනය කිරීම පවා අල්ලසදා දූෂණ විරෝධී දින හරහා සමාජගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දූෂණේ හැමතැනම තියෙනවනේ. ලංකාවේ උඩ ඉඳලා පල්ලයට ගත්ත දූෂණෙන් තියෙන්නේ. ඉතින් අර මේ වගේ දැනුවත් කිරීමක් තියෙන එක හොඳයි මිනිස්සුන්ට මතක් වෙන්නත් එක්ක. අල්ලස තුරන් කරවයි කියන්නේ මිනිසුන් නිදහසේ අම්බ කරන දේෙන් කාලා බීලා ඉන්න පුළුවන්නේ. දහම් පාසලේ ඉඳලාම හැදෙන්න ඕන. ඒක එහෙම හැදුන්නේ සමාජයක මොන නීති ඉදිරිපත් කරන්න බෑ. අලුත් දැක්මකින් නව මුහුණුවරකින් මේ දේවල් ක්‍රමවත්ව සිද්ධ වෙනවා නම් මං හිතන්නේ ලංකාව ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් අපි ජාතියක් විදියට. අපි අවංකනම් ඉස්සලා අපි හැදෙන්න ඕනේ. අංක එක තමන් හැදෙන්න ඕනේ. තමන් හැදුනම තමයි රට හැදෙන්නේ. අපි හැදෙනවා කියන්නේ ගෙදර හැදෙනවා. ගෙදර හැදුනට පස්සේ රට හැදෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පැවැත්වුණා. වෘත්තීය සමිති නියෝජිතයන්ද සාකච්ඡාවට එක්ව සිටියා. මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සහ ඔවුන්ගේ වැටුප විශේෂයෙන් අවධානයට ලක් වුණා. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද වෘත්තීය සමිති නායකයන් අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළා.
පාරිභෝගිකයන්ගේ සත්කාරය කියන එක අන්තිම තැනට පිළිහිලා තියෙන ටෙලිකොම් එකේ බිලියන ගණන් ණය වෙලා තියෙන බැංකු වලට බැංකු අයිරාවල් තියෙන ඒ නිසා ගරු එමුතුමා මම ඔබතුමාගේ ඉතාම ඕනෑකමින් හා ගෞරවණීයව ඉල්ලනවා මේ ටෙලිකොම් එකේ තියෙන ප්‍රශ්න විසඳන්න ඔබතුමා මැදිහත් වෙන ටෙලිකොම් එකට එන්න ගරු එමුතුමා මේක ගසාගෙන කාලේ ඉවර කරලා තියෙන ගරු එමුතුමා දැනටත් ඊයේ පෙරදාන කොට ආයි බිලියන 5ක් නා බිලියන කෝටි 5ක් ගන්න දතර ණය ඊටත් එහා සභාපතිවරයාගේ වැටුප හොයන්න ඕනේ SLTA එකෙන් ගත්ත ලක්ෂ 4ක වැටුපකට තමයි ආවේ ඒ ගමන මොබිටෙල් එකෙන් ගත්ත ලක්ෂ 4ක වැටුප මේ දෙක එකහුනම 8යි එතුමා ලාස්ට් මොමන්ට් එකේ බෝඩ් එකට දාන පේපර් එකක් මම SLTA එකේ තන ඉඩම් ප්‍රමාණය වැරදි විදිහට තිබුණා ඒව හදලා තියෙනවා මම ඔක්කොම හරි කරලා තියලා ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට කියලා ඒ වෙනුවෙන් මට දෙන්න ප්‍රසාද දීමනා කියලා බෝනස් 4ක් ඉල්ලනවා සභාපතිවරයා එහෙම එතුමාට ඒක හිමි නැති දෙයක් බෝනස් 4 කීයද ලක්ෂ 70ක් වගේ මේ ඉන්න මැලේසියන් බෝඩ් එකේ කට්ටිය මේගොල්ලොත් එක්ක කරලා හොරතම්බට පුරුදුලා තියෙනවා. ඒ නිසා ඔබතුමා රාජ්‍ය බලයේ වල මේ කට්ටියගේ බෝඩ් එක ඉල්ලීම කරන මේ කට්ටිය වෙනස් කරන්න කියලා ගාව ඔබතුමා මේ ඉන්න කට්ටිය. අපි බලමු කොහොමද කරන්න පුළුවන් කියලා නීතිපති එකනොත් අහලා දැන් පාරට බහින්න ඕනේ නැහැ. දැන් මේ අපේ රටේ අලුත් ජනාධිපතිතුමා යටතේ දේශපාලන සංස්කෘතියක් අපි හදන්නේ ප්‍රශ්නේ තියෙන එක ඉස්සෙල්ලා ආයතන ඇතුලේ විසඳන්න බලන්න ඕනේ. සමහර අය පාලකයෝ කන් දෙන්නේ නැත්නම් ඒ ආයතනයට අපු ඔම්බුස්මන් වරේක් හරි පත් කරන්න. කලින් කාණ්ඩුව කන් දුන්නේ දැන් මේක කන් දෙන ආණ්ඩුව දැන් ඕගොල්ලන්ට මම 16 දිනයක් දෙනවා මේකට ආදාන නිනදාරින් ගෙන්නනවා වෘත්තීය සමිති ඔක්කොම ගෙන්නනවා එතකොට කුමක්ද ගන්න පුළුවන් තීන්දුව කියන එක කතා කරමු මාධ්‍ය ආයතන වලට තියෙන චෝදනාව පසුගිය කාලය තුල මේ වංචා දූෂණ අක්‍රමිකතා කොච්චර වෘත්තීය සමිති කිව්වත් ඒව ටෙලිකොම් එක සම්බන්ධයෙන් මාධ්‍යයෙන් පෙන්වන්නේ නැහැ කියලා වෘත්තීය සමිති නායකයෝ කියනවා ඒ මොකද දන්නේ මම මාධ්‍ය ඇමතියන් ද ඒකත් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ යාපාන රජයේ යටතේ මේවා සියල්ල වහගෙන මර්ධනය කරගෙන තමයි ඉඳලා තියෙන්නේ මේ හැම වෘත්තීය සමිති නායකයෙක්ටම නඩු දාලා තියෙනවා මිලියන 40-50 ඉල්ලලා ඒ තර්ජනයෙන් මර්ධනයෙන් තමයි පසුගිය වර්ෂ 4 රජයේ අඬු කරලා තියෙන්නේ සාකච්ඡා මගින් ප්‍රශ්න සඳගන්න පුළුවන් ද කියන එක පිළිබඳ තමයි අපි නිරන්තරයෙන් උත්සාහ දරන්නේ. හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේදී ලබා දුන් බදු සහන සහ එම ගැසට් නිවේදනයේ ඇති ප්‍රශ්න සම්බන්ධ නඩුව ලබන 30 දිනට කල්තබනු ලැබුවා. ඒ නඩුව අභියාචනාධිකරණයේදී අද කැඳවනු ලැබුව අවස්ථාවේ නීති විරෝධී ලෙස ලබා දී ඇති බදු සහන නිසියාකාරයෙන් ලබා ගැනීම මෙහි අරමුණයි. මෙම බදු සහනයේ තියෙන නීති විරෝධී භාවය අභියෝගයට ලක් කරමින් තමයි මේ නඩුව පවරලා තියෙන්නේ. අපේ එකම පරමාර්ථය ඒ නීති විරෝධී ලෙස චීනය සමාගම් දෙකට ලබා දීලා තියෙන බදු සහන නීති විරෝධී නිසා සියලුම නිසියාකාරයෙන් රජයට අයත් විය යුතු බදු සහන නැවත ලබා ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව. මේ සම්බන්ධයෙන් තමයි අද දින මේ නඩුව ගරු අධිකරණයේ ඉදිරිපත් වුණේ. නමුත් ඇමති මණ්ඩලයේ වෙනස් වීම හේතුවෙන් ශ්‍රීෂය සංශෝධනය කිරීමට යටත්ව නැවත මෙම නඩුව පිළිබඳ කරුණු දැක්වීමට මාර්තු මාස 30 අපි දින ලබා දීලා තියෙනවා අධිකරණයේ විසින්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණීය දඬනේ ක්‍රියාත්මක කරනු ලැබීම වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය මාර්තු 20 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සිව් පුද්ගල විනිසුරු මඩුල නියම කළේ මෙම කරුණට අදාළව ඉදිරිපත් කර ඇති පෙත්සම් සියල්ල සලකා බැලීම මාර්තු 17, 18, 19 යන දිනවල සිදු කරන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අද කොළඹ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ක්ෂරෝවලේ අධ්‍යක්ෂකවරේ කියනවා පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඒ සියලුම බෙහෙත් තිබුණා, එනිසා තිබුණා කියලා කියන්නත් ඕනේ කියලා. ඒ අධ්‍යක්ෂකතුමාම කියනෝ නෑ බෙහෙත් වර්ග 30 තිබුණෙත් නෑ. මේ පිළිබඳව රාජිත් සේනාරත්න මැතිතුමාව දැනුවත් කරනකොට රාජිත් සේනාරත්න මැතිතුමා බොහොම අසභ්‍ය ලෙස එතුමාට තර්ජනය කරා මේ ඖෂධ ජාවාරම පිළිබඳව. දැන් එයාගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු අය එයාගේ හිටු ගෝල බාලයෝම දැන් කියන්න පටන් අරගෙන තියෙනවා. පිළිකා රෝහලේ හිටපු අහිංසක පිළිකා රෝගීන් නොමර මැරුවා. ඒ පිළිකා රෝගියෙකුට එන්නත් 6 පාවිච්චි කරා. මේ 6 නොමිලේ දෙනවා කියලා කිව්වා. එන්නත් 2 විතර දීලා ඒ ළඟම තියෙන ෆාමසි වලට කියනවා මේ එන්නත ගේන්න කියලා. වැඩි වශයෙන්ම කිව්වේ කොල්ලු පිටියේ එක්තරා ෆාමසියකට. මේ ෆාමසියේ ලොකු සම්බන්ධතාවයක් තියෙන රාජිත සේනාරත්න ඇමතුමාලත් එක්ක. ජනතාව අපේක්ෂා කරන මහජන් නියෝජිතින් තෝරා ගැනීම සඳහා සුදුසු අපේක්ෂකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීමට පක්ෂයක් හැටියට අපි පියවර ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකි සුදුසුකම්
සියන පුද්ගලයින් මේ සඳහා තෝරා ගැනීමට අවස්ථාව ජනතාවට ලබා දෙන්නට පක්ෂයක් හැටියට අපි අදහස් කරලා තියෙනවා. කතාබහට ලක් වෙනවා නූරලියෙන් මුත්තයා මුරලිදරන් සහ කළුතරින් තිලකරත්න දිලිෂාන් මහතා මේවර ඉදිරි මහමැතිවරණයට තරඟ කරන්න මේ සූදානම් වෙනවා කියලා එහෙම එකඟතාවයක් මෙමයි පක්ෂයේ රාම යෝජනා මණ්ඩලය මංකිව තේරීම් කටයුතු කරන්නේ. දැන්ට තිලකරත්න දිලිෂාන් මහත්මයා නම් ශ්‍රී ලංකා පොත්ජන පෙරමේ සමාජිකයෙක් හැටියට මේ මැතිවරණ ව්‍යාපාරයේදී සක්‍රීය දේශපාලන යෙදුණා. ඒ නිසා එතුමා මැතිවරණයේ රාම යෝජනා ඉල්ලුම් කළොත් ඒ සඳහා රාම යෝජනා මණ්ඩලය අවශ්‍ය පියවර ගනීවි. රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කරන පිරිසක් කොළඹ අපරාධ කොට්ටාසය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සමීප සබඳතා පවතින බව අඟවමින් මොවුන් මෙම කූට ව්‍යාපාරයේ නිරතව තිබෙනවා. තම දියණියට ගුරුපත්වීමක් ලබා දෙන බව පවසා තමුත්තේගම ප්‍රදේශයේ කාන්තාවකගෙන් එක් ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඉල්ලා තිබෙනවා. උතුරු මැදපළාත් ප්‍රධාන ලේකම්වරයා නිකුත් කළ බවට ඇඟවෙන ව්‍යාජ්‍ය ලිපියක්ද එම පත්වීමට අදාළව සකස් කර තිබෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීකු බව සඳහන් කරමින් නුවන් ජයකුඩි නැමැත්තෙකු ලවා අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක්ද දී ඇති බව සඳහන්. අනතුරුව මුදල් රැගෙන කොළඹ ඉසුරුපාය ඉදිරිපිටට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනා අදාළ කාන්තාවගෙන් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් රාජාංගනේ යාය අටපදිංචි 47 නිහාල් දසනායක සහ සෙවනගල සමගිපුර පදිංචි නුවන් ජයකුඩි යන අයයි. මෙවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු වෙතොත් 071-85-91-017-011-2-66-23-23 හෝ 071-85-91-727 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 තවමත් ඩෙංගු රෝගය හේතුවෙන් කත්මණ්ඩු නුවර බ්ලූ ක්‍රොස් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් එක් අයකු දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ අතර රටට කීර්තියක් ලබා දීමට වෙහෙසුණු මෙම දරුවන්ට ඇතිවේ තිබෙන තත්ත්වය ගැන තමා කනගාටු වන බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපිරුම් මහතා පවසනවා. මීටර් 200 සහ මීටර් 400 කාන්තා ධාවන ඉසව් සඳහා සුසුකම් ලැබූ නදීෂා රාමනායක මීටර් 10,000 සහ 5,000 පිරිමි ඉසව් සඳහා සහභාගී වීමට සිටි එම්.යු. කුමාර ඒ අතර වනවා. ඩෙංගු වැළදීම හේතුවෙන් ඔවුන්ට තරඟ බිමට පිවිසීමට පවා අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අතර මීටර් 100 කාන්තා රිදී පදක් කම්ලාභී අමාශා සිල්වා මීටර් 100 කාන්තා සහය ධාවන ඉසව්වෙන් පසු රෝහල් ගත කළා. පාපන්දු සහ මේසපන්දු ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට රෝගය වැළඳුණා. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටදී පුහුණුවීම් සඳහා රැඳී සිටි කොළඹ සුගතදහස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී රෝගයට ගොදුරුවන්නට ඇතැයි සැක කරනවා. එම නිසා ඊයේ කොළඹ මහනගර සභාව සුගතදහස ක්‍රීඩාංගණ පරිශ්‍රය අවට පරීක්ෂා කළා. එහිදී ඩෙංගු කීටයන් සහිත ස්ථාන රැසක් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. මේ අතර ක්‍රීඩා අමාත්‍ය ඩල සලහපෙරුම් මහතාද සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ අද උදේ නිරීක්ෂණය කළා. මේ රටට ක්‍රීඩාවෙන් යම් රන් අස්වැන්නක් ලැබිච්ච වෙලාවක ඒ රන් පදක්කම් ගත්තු ක්‍රීඩකයන් අතරේ උණ රෝගය වැළඳිලා දුවපු ක්‍රීඩකයොත් ඉන්නවා. ඒ වගේම මේ උණ රෝගය නිසා තරඟයට සහභාගී වෙන්න බැරි වෙච්ච කණ්ඩායමකුත් ඉන්නවා. ඒ නිසා අපි රටක් විදිහට පළමුවෙන්ම ඒ කණ්ඩායමෙන් සමාව ඉල්ලා හිටිනවා. මේ මොහොතේ බලධාරියා විදියට ක්‍රීඩාව බාර ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී අපේ නොසලකිලිමත්කම නිසා අපේ අපරීක්ෂාකාරීභාවය නිසා මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපි රටනුත් දරුවන්ගෙනුත් බොහොම නිහතමානීව සමාවිල්ලා හිටිනවා. මේක මගේ කාලෙ වෙච්ච දෙයක් නෙමෙයි, මේක එදා වෙච්ච දෙයක් කියලා ඇඟ බේර ගන්න දේශපාලනයට නෙමෙයි අපි මේක ආමන්ත්‍රණය කරන්නේ. යථාර්ථවාදී බොහොම ගරුත්වයක් සහිත දේශපාලනයක් වෙනුවෙන් පෙනීන කණ්ඩායමක් විදිහට අපි මේ ගැන කනගාටු වෙනවා. අපේ රටට කීර්තිය අහිමි වෙච්ච වෙලාවෙත් කීර්තිය අරගෙන ආවේ ක්‍රීඩාවෙන් විතරයි. ඒ නිසා සුගතදාස ක්‍රීඩාංගණින් අපේ බලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරන්නේ මේ රටට ක්‍රීඩාවෙන් කීර්තිය ගේන හදන දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. මේ අතර ඊයේ දිනේ නේපාලයේ රෝහල වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය දුමින් දිසානායක මහතාද ක්‍රීඩකයන්ගේ තත්ත්වය සුවා බැලුවා. විශේෂයෙන් අපි ලංකාවේ මේ ක්‍රීඩි ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන්ට විශේෂයෙන් මතක් කරනවා, අම්මා තාත්තා අද මෙහි නැති වුණත්, සහෝදර සහෝදරියෝ හිතවතුන් නැති වුණත්, මේ සියලුම දෙනා ලංකාවේ ක්‍රීඩි ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයට පත් කරන්න විශාල
සහයෝගයක් ලබා දීලා තිනවා. ඒ නිසා සියලු දෙමව්පියන්ට අපි කියනවා බයක් නැතුව ඉන්න. ඒ අය ලංකාවෙන් ගියා වගේම ඉතාමත් හොඳින් ඒ විදිහටම එකලොස් වෙනදා ලංකාවට නැවත වතාවක් පැමිණෙනවා. ඉතින් විශේෂයෙන්ම ආණ්ඩුවක් විදිහට අපි මේ වෙලාවේදී අපි කනගාටු වෙනවා ඒ දරුවන්ට ඇතිවෙච්ච තත්ත්වෙම සමහරුන්ට ක්‍රීඩා කරන්න පවා තරඟ ඉදිරිපත් වෙන්න පවා බැරි වුණා. ඒක ක්‍රීඩකෙක් අද දවසේ ඇත්තටම අවදානම් තත්ත්වයකට පත් වුණා. ඒ නිසා දැඩි සත්කාර ඒකකට ඒ ක්‍රීඩකයා ඇතුළත් කරන්න සිද්ධ වුණා. ඒ ක්‍රීඩක හැර අනිත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාටම එච්චර අවදානම් තත්ත්වයක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා, අතනම අපි ප්‍රාර්ථනා කරනවා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවය අතට හැරෙයි කියලා. කොහොම වුණත් දැඩි සත්කාර ඒකගත ක්‍රීඩක කළ ක්‍රීඩකයාත් අතනම එයාගේ බාහිර පෙනුම එච්චර රෝගී තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. වෛද්‍ය වාර්තාවල අනුව තමයි අතනම රෝගී තත්ත්වය පෙන්වන්නේ උත්සන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි එයා අතනම උණ රෝගයෙන් පෙළෙන 6 වෙනි දවසද මේක නිසා අතනම අපේ වෛද්‍යවරු අපි විශ්වාස කරනවා හැකි ඉක්මනින් ඒ ක්‍රීඩකයාගේ තත්ත්වය යථාර්ථපත් වෙයි කියලා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වෙනි සංවත්සරයේ අදටේ දී තිබෙනවා. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස 1937 වසරේදී ප්‍රථම වරට ස්ථාපනය කරන ලද නාවික හමුදාව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අන්තර්ග්‍රහණය කෙරුණා. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයටත් විජිතයෙන් නිදහස් වීමෙන් පසු ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව ලෙස ස්ථිර හමුදාවක් බවට පත් කෙරුණා. ඒ 1950 වසරේ දෙසැම්බර් මස 9 වෙනිදා. 1972 වසරේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව රාජකීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස නම් කෙරුණා. ඉතා සීමිත නැවුමුලුවක් සහ යාත්‍රා කිහිපයකින් පමණක් ආරම්භ වූ නාවික හමුදාව අද වන විට නිලධාරීන් 3347කින් හා නාවිකයින් 47,457කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විතයි. අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා මෙන්ම අධිතාක්ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණවලින් සමන්විත නාවික හමුදාව මාතෘභූමිය ආරක්ෂා කිරීමේ උත්තරීතර වගකීම ඉටු කරමින් සිටී. ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බැවින් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ආරක්ෂාවට පමණක් නොව ශ්‍රී ලංකාවට සමීපෙන් ඉන්දියන් සාගරයේ හරහා දිවින මුහුදු මාර්ගවල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය පළමු ආරක්ෂක වළල ලෙස දෙවැනි ලෝක යුද්ධ වකවානුවේ සිට සාර්ථකව සිය මෙහෙවර ඉටු කරමින් සිටිනවා. දශක 3කට ආසන්න කාලයක් තුල මාතෘභූමිය වෙලාගත් ත්‍රස්තවාදයේ මුලිනු පුටා දැමීම සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දුන් නාවික හමුදාව ඒ සඳහා ලබා ඇති අත්දැකීම් සහ පන්නරය නාවික හමුදාව සහ නාවික පුද්ගලයන්ගේ ශීඝ්‍ර ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධනයට මහත් පිටිවහලක් වුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුටේ. කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් මුහුණපාන ගැටලු හා ඊට විසඳුම් ලබා දීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක බලකායේ 7 වන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස රියාත් මිරාල් ආනන්ද පීරිස් මහතා අද රාජකාරිය ආරම්භ කළා. ඒ මොරටුව මොල්පේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී. අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද උදේ නාරාහින් පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි වත්මන් තත්ත්වයේ සහ පවතින ගැටලු පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පසුගියදා රාජකාරිය ආරම්භ කළා. ස්මාර්ට් ශ්‍රී ලංකා සංකල්පයේ යථාර්ථයක් බවට පත්කිරීමට කොමිෂන් සභාව ඉදිරියේදී ක්‍රියාකරන බව ඔහු හිදී කියා සිටියා. කොල්ලපිටි හා ගල්කිස්ස අවට මුහුදු තීරයේ සැරිසරන සීල් මත්ස්‍යා හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව දුම්රිය ධවනය සෙමින් සිදුකරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මිමසත්වයා දුම්රිය මාර්ගයට පැමිණීමේ හැකියාවක් පැවතීම හේතුවෙන්. ආනයිනික අර්ථාපල් තුල ඇති පරිභෝජනයට නුසුදුසු අලතෝරා වෙළඳපළට නිකුත් කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට දඹුල්ල මහනගර සභාව සහ පොලිසියට හැකි වී තිබෙනවා. එවැනි අර්ථාපල් කිලෝ 5000ක් පමණ දඹුල්ල කණ්ඩලමේ ගබඩාවක රහසිගතව ගබඩා කර තිබියදී සොයාගැනුණා. පසුගියදා ජපානයේ පැවති ජාත්‍යන්තර ජල රොකට් තරගයේදී ප්‍රථම ස්ථානයේ දිනාගත් මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ දිදුල ආදිත්‍ය සිසුවා ඇතුළු අනිකුත් තරගකරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් මොරටුව අතර ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පණාවෙන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඇලි කැබැල්ලෑ පැටවෙකු සොයාගැනීමට කන්තලේ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට හැකි වී තිබෙනවා. මෙම කැබැල්ලෑවන් ඉතා විරල බවයි වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ.
ජනාධිපතිවරණයේ පරාජය ගැඹුරින් සලකා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති යෝන් පෙරමුණේ සමාජිකයන් පිරිසක් අමතමේ. ජනාධිපතිවරණයේ පසුබෑමකට ගියා කියලා අඩපණවෙන්ට උවමනා නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේදී අපේ පෙරමුණත් අනික් පක්ෂත් සියල්ලම අඩු වශයෙන් මන්ත්‍රී 113ක් ඉලක්ක කරගෙන වැඩ කරන්න උවමනයි. ඊට අඩුවෙන් නෙමෙයි. අපි අපේ ව්‍යාපාරයේ නියම ලෙස ගෙනියනවා නම් එහෙනම් ඒ ව්‍යාපාරයෙන් අපි 113කට හොයිට වඩා සංඛ්‍යාවක් මන්ත්‍රීව ලබා ගන්න පුළුවන්. අපි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් විග්‍රහ කර යුතුයි. සමීක්ෂණ කීපයක පෙන්වුවේ අපි පසුවෙන් හිටියේ කියලා. ඒ සමීක්ෂණය තවත් විග්‍රහ කරාම අපිට ලැබුණු ඡන්ද තියෙන මම සඳහන් කරලා තියෙනවා බෞද්ධ මතය මධ්‍යම පන්තිය තරුණ. ඒ වගේම ඔබේ යුතුකම මේ තරුණ ඡන්ද ලබා ගන්නට විශේෂයෙන්ම බහුතරයක් ලබා ගන්නට ක්‍රියා කරන එක. දැනට පක්ෂයේ වැඩ කටයුතු අපේ සංවිධාන වැඩ බිම් මට්ටමේ වැඩ කටයුතු ආරම්භ කරන්නට උවමනයි. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මම අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට බාර දීලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුව තුන්වෙනිදා රැස් වෙන්නේ එතන ඉඳන් ඒ වැඩ කටයුතු කිරීම ගැන අපි සාකච්ඡා කරන්න. අලිමිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පැවති මාධ්‍යමෝකදී මේ බව අනාවරණය වුණා. අපි වනාලිසා මිනිස් ගැටුම වළක්වන්න විශාල මෙහෙයුමක් කරන්න අද පටන් ගත්තා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා පුළුවන් තරම් ඉක්මනින් මේ කටයුත්ත කරන්න කියලා. ඒ නිසා අපි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් වනජීවී දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් තුළින් මේ ප්‍රශ්නේ විසඳුම් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වනාලි ප්‍රශ්නේ වැඩි වෙන්න එක හේතුවක් තමයි අලි යන මම්මාවත් වසා දැමීම. ඒ නිසා ඉදිරියේදී අපි අලි ගමන් කරන මම්මාවත් එලි කරලා අලින්ද ඒ චක්‍රේ යන්න ඒ ගමන පළපුරුදු ඒ ගමන ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. අපි දැනටමත් උපදෙස් ලැබිලා තිනවා පසුගිය කැබිනට් රැස්වීමේ ගත් තීරණයක් අනුව සිවිල් ආරක්ෂක බලකායේ සේවාවන් ලබා දෙන්නට කියලා ගරු අග්‍රාමාත්‍යතුමා යෝජනා කළ තිබුණා. ගරු ඇමතිතුමා කැබිනට් රැස්වීමේදී තීරණය කරගත්ත පරිදි ඉල්ලුවේ 2000යි 2000 නෙමෙයි මූලික වශයෙන් විදුලි වැටවල් අලුත් වැඩියා කරගන්න තෙක් සහ ඒවට සුද්ධ කරගන්න තෙක් 2000 නෙමෙයි 4000ක් උනත් 6000ක් උනත් දෙන්න අපිට පුළුවන්. මේ අතර ඊයේ රාත්‍රියේ ලැබූ වන අලි ප්‍රහාරයකින් අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ වගබිම් රැසක් විනාශ වී තිබෙනවා. සාමාන්‍යයෙන් අලි 6-7 දෙනෙක් ගිහිලා තියෙනවා වගේ තමයි පේන්න තෙන්නේ. මේකේ ආයේ මේ ගොයමක් අය මතුවලා එන්නේ නැහැ. ගොයමක් හිටවන්නත් බෑ. මයි කෙහෙල් කොටුවේ ගස් 300කට අධික ගාණක් කඩලා විනාශ කළා දිනක්. තව එක කැනක්වත් කපා ගන්න බැරි වුණා. මේ වෙනකොට මගේ අක්කර 7-8කට වැඩි විනාශ වෙලා තියෙනවා. කියන්නේ ගත විත්තම්ම නැහැ. මකා වපුරන දණ්ඩ විනාශ වෙලා තියෙනවා. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය මාවට පත්වනවා. අයියෝ